සමර රාජපක්ෂට වේදිකාවක් වේදිකාවක් ගන්න ගිහිල්ලා පිස්සු කුට්ටිත් එක්ක කෑ ගහා ඉන්න දෙයක් නැහැ. තාත්තා මයින වෙලා බාප්පා කපුට වෙලා පුතා සිංහයා වෙන්න විදියක් නැහැ කොහෙවත්. ඡන්දෙ තිබ්බොත් සිංහයාද නරියද කියලා බලා ගන්න. ගෝඨාභය රාජපක්ෂ ඉන්න කාලේ තෙල් ගහන්න ෂෙඩ් වල තෙල් නැහැ. දැන් ෂෙඩ් වල තෙල් තියෙනවා තෙල් ගහන්න අතේ සල්ලි නැහැ. දැන් මේ ආණ්ඩුව කරන ප්‍රෝඩාව දිහා බලන්න. පෙට්‍රල් බැස්සුව 308ට. බස්සල එක 18 කෙරුවා. 28 කෙරුවා. 48 කෙරුවා. දැන් ලීටරය 361යි. එතකොට වතුර බිලින්, කරන්ට් බිලින්, බදු වලින්, බාල බෙහෙත් වලින් මිරිකලා ඉන්න ජනතාවට තෙල් බිල වැඩි කරාම QR කෝඩ් එකක් දැන් ඕනේ නැහැ. මොකද පරිභෝජන අඩු කරවල තියෙන්නේ. ඉතින් තව ජනතාව නාහැට උඩට මේ වතුර යවන එක තමයි මේ කරන්නේ. දැන් ඊළඟට බස් ගාස්තු 104කින් වැඩි කරලා තියෙනවා. එතකොට ඉදිරි සතියේ වෙද්දී අනිවාර්යයෙන්ම කොත්තු රොටිය පරාට එක ප්ලේන් ටික ආයි ගන්න වැඩි වෙනවා. ගෑස් වලට මොනව කරන්න යනවත් දන්නේ නැහැ. එක දෙයක් කියනවා. ඉතිහාසයේ රාජපක්ෂ යුගයේවත් නොකරන ජාතියේ මහා පරිමාණ හොරකම් ටිකක් මේ ආණ්ඩුව කරනවා. ඒ නිසා අපි කියන්න ඕන දැන් නාමල් රාජපක්ෂට වේදිකාවක් වේදිකාවක් ගන්න ගිහිල්ලා පිස්සු කුට්ටිත් එක්ක කෑ ගහා ඉන්න දෙයක් නැහැ. ඡන්දේ ඕනනම් ජනතාවගේ පීඩනය පිට කරන්න කාටද ජනමතය තියෙන්නේ කියලා බලන්න මේ රාජ වික්‍රමසිංහට කියලා කියන්න කියන ඡන්දේ තියන්න කියලා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා වේදිකාවේ බෙරිහන් දුන්නා කියලා තාත්තා මයින වෙලා බාප්පා කපුට වෙලා පුතා සිංහයා වෙන්න විදියක් නැහැ කොහෙවත්. ඡන්දේ තිබ්බොත් සිංහයාද නරියද කියලා බලා ගන්න.